එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා එසේ වුවත් පක්ෂයේ ප්‍රධාන නිලතල පක්ෂ නායකත්වයට රිසි පරිදි තෝරාපත් කරගෙන ඇති බව අද අනාවරණය වුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් දුරයට අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා පත් කිරීමට අද රැස් වූ පූර්ණ බලතී දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. අප කළ විමසීමකදී අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා පැවසුවේ පක්ෂයේ සභාපති දුරයට අමාත්‍ය කබීර් හෂිම් මහතා පත් කිරීමටද තීරණය කළ බවයි. අල්ලේගහ මන්දිරයේදී අද පස්තරුවේ පූර්ණ බලතී දේශපාලන මණ්ඩලයේ රැස්ුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කිරීමට තීරණය කළ බව අඛිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කටයුතු කරන අතර උපනායක ලෙස රවි කරුණානායක මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාකාරික දුරේට ආචාර්ය හර්ෂද සිල්වා මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණ ගෙන ඇත්තේ පක්ෂයේ පූර්ණ බලති දේශපාලන කමිටුවේ බහුතර එකඟතාව මතයි. එම තීරණ හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුරප්පාඩු වී ඇති සෙසු තනතුරු එම රැස්වීමෙන් පසුව පත් කරනු ඇතැයි අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා වැඩිදුරටත් පැවසුවා. පත්කල මෙම තනතුරු සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් ඉදිරියේ දැක් වූ ප්‍රතිචාරයයි මේ. මේ සිදුරු නම් යෝජනා කරේ අගමැතිතුමා. ඔව්. ඒතර විරෝධතාවයක් දැක්වුවේ නැද්ද? කොහොමද හෙටද ඒක සම්මත වෙන්නේ? ඒ කරුණු කාරණා සියල්ල හෙට දවසේ සිද්ධ වෙයි. ඔය නම් ටික තමයි යෝජනාව. මේ කියන්නේ මේ ප්‍රතිසංවිධාන කමිටුවේ තීරණයක් අඩුමද මේක යෝජනාවනේ? ගරු අග්‍රාමාත්‍යතුමාගේ යෝජනා. ඒතර ප්‍රතිසංවිධාන කමිටුව මොකද්ද කරේ? අදහස් විමසුවා. ඉතින් විවිධ අදහස් උදහස් යෝජනා ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු යෝජනා ටික තමයි ඔය මං කියපු නම් ටික ප්‍රධාන නිලතලවල තවත් ක්‍රියාධිකාරී මණ්ඩලයට ඇතුළත් විය යුතු සමාජික පිරිස පිළිබඳව තවත් පුළුල් නාම ලේඛනයක් තිබුණා. නායකත්වයේ වෙනසක් නැද්ද? නෑ, පක්ෂ නායකත්වයේ වෙනසක් පිළිබඳව කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. මෙහෙමයි, ඒ කරුණු කාරණා මේ සියල්ලක්ම පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ ප්‍රධාන බලාධිකාරිය ගරු නායකතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා. අමුතුර වේදේ දැන් මේ වෙනසක් වෙයිද, මේක සංශෝධනය වෙයිද, මේක ස්ථිරද, මේ පත් කරමු ගැතිය? හෙට දවසේ ඉතින් කතා කරන්න පුළුවන් මම හිතන්නේ වර්කින් කමිටි එහෙම නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවෙන් පසුව දැන් මගේ නමත් යෝජනා වෙලා තියෙනවා නියෝජ්‍ය නායකකමට. මම නම් බොහෝම ආසයි ඡන්දෙන් එතනට යන්න. අන්තිමට කොහේ අමුතුර කියන්නේ නේද කියන්න වෙන්නේ? අගමැතිතුමාගේ තීරණයද කියන්න වෙන්නේ? අගමැතිතුමා තමයි ප්‍රධාන තීන්දුව තීරණ ගන්න පුද්ගලයා. කමිටුව හරහා මම හිතන්නේ යෝජනා අදහස් සුදහස් ලබා ගන්නවා. නමුත් ඒ යෝජනා කිරීම, ක්‍රියාත්මක කිරීම, ස්ථිර කිරීම ගරු අග්‍රාමාත්‍යතුමා ක්‍රියාත්මක කරනවා.